රටේ මේ භූමදානයයි ආදාහනයයි ගැටලුව නොවෙන්න නම් ඒකට ප්‍රධාන හේතු වුණු ප්‍රධානම සිදුවීමකුත් සිදුවීම නිසා තමයි මේ මාධ්‍යම පවත්වන්නේ. මේ තමයි ඊයේ හෝ පෙරේදා රාත්‍රී මේ රටේ පෞගිය මාර්තු මාසේ ඉඳලා අත්අඩංගුවට ගත්ත කහ ප්‍රමාණයක් ගිනිබත් කරා කියලා ආදාහනාගාරයක පුළුස්සා දැම්මා කියලා දැන් මාධ්‍ය වාර්තා පළ වෙනවා. ජනාධිපතිවරයා ඒ සම්බන්ධ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මම ඒ සම්බන්ධව අපි ක්‍රියාමාර්ග ගන්න හිටියේ අදාළ තානාපති කාර්යාලය ඒ දේව සාකච්ඡා කරලා පෙරේදා පැවති මාධ්‍යමෙත් අපි කිව්වා මේකට අපි තීන්දුවක් ගන්නවා කියලා. ඒ කියලා හොරා ගන්නක් යනකොට මධ්‍යම රාත්‍රියේ මෙහෙම කහ ටික අල්ලාගත්ත කහ ටික විනාශ කරා කියන පුවත අපිට සැලුණා. අපි ජනාධිපතිවරයාට ඉතාමත් කනගාටු ප්‍රකාශ කරන ඔබතුමාට අපි ඉතාමත් ගෞරව කරන ඔබතුමාට අපි ආණ්ඩු විවේචනය කරන්නේ ආණ්ඩු හදාගන්නේ. මොකද මේ ජනතාවගේ අයිතීන් කතාන ජනතාවට ඒ දේවල් උනන් පස්සේ ආණ්ඩුවට තමයි හොඳ කියන්නේ. අපි තමර්ගෙම ඉස්සුව බෑ ආණ්ඩුවට හොඳයි ඒ දේවල් කියන්න කො. අපි කියපු දේවල් ගොඩක් කියලා තියෙනවා. ඒ නිසා කනගාටු වෙන ජනාධිපතිතුමනි මේ වෙලාවේ ලෝක වසංගතයක් තුළ ඒ වසංගතයෙන් අවම තත්වයේ අපිට ඉන්න ජීවිත සුචාල මාර්ග රැක ගන්න පුළුවන් කියලා තිබෙන්නේ මේ අපේ පාරම්පරික අපිත් එක්ක දින දේශීය මෙන්න මේ පාරම්පරික අපිත් එක්ක යාදිකාලේ පැවතගෙන ආපු ආහාර පාන මේ දේශීය ඖෂධ මේ දේවල් නිසා තමයි ඒවා තෙක්ක තමයි දැන් ඒකට තැනක් ඇවිල්ලා තිබුණම ලෝකෙම හුමාලයා අල්ලන්න පෙරුම් කා හොයන්න වෙරිමැල් ගැට මේ කොත්තමල්ලි මේ දේවල් වලට යන්න. ඒ අතර ආත්මීය බැඳීමක් තියෙන ජාතීන් අතර මේ විසබීජනාශක ක්‍රියාවලිය සඳහා ඒ වගේම ආගමික කටයුතු සඳහා මේ කහදියරේ කහ මේ කහ කියන එක මම දන්නේ මොන හේතුවක් උරද කියලා මේ කොවිඩ් වසංගතයේ පළවෙනි රැළ නිමා වෙනකොට මේ රටේ කහ මත්කුඩු වලට වඩා භයානක මේ ද්‍රව්‍ය බඩපත් වුණා. දිගට හරහාට ඇල්ලුවා මාධ්‍යෙන් පෙන්නුවා මෙහෙම ඇල්ලුවා මේ කහ වගා කරන්නකෝ. දැන් වගා කරලා දිනු කහ. ඒ කහ වගා කරන්න කියලා අපි තමයි මේ වීඩියෝ එක අරගන්නේ. ඒක මේ රටේ මාධ්‍ය ඉස්සරහ කිව්වේ සෑම නිවසකම කහ වගා කරන්න පටන් ගන්න කියලා මීට ඒක ආරම්භ වෙනකොටම. දැන් කහ මග දෙපස කිලෝ එක අමු කහ කිලෝ එක රුපියල් 800යි 500යි 600යි දැන් තැන් තැන් වල දාලා තියෙනවා. සමහර තැන් වල 1000යි. අමු කහ කිලෝ එකක් 18 අරගෙන අමු කහ කිලෝ එකක් ඒ කිලෝ එක සම්පූර්ණ විජලනය කළා වේලලා කුඩු කළා සිල් දේවා කළා ගන්නකොට ග්‍රෑම් 250 200ක් ගන්න බෑ. එතකොට රුපියල් 1000ක් කියලා තියෙනවා ග්‍රෑම් 200කට කහ කුඩු. දැන් මේ අමු කහ. එතකොට පාලන මිලක් දැම්මා 750ක. දැන් එවැනි තත්ත්වයක් තියෙනවා. හරි. රජයේ බලාපොරොත්තු උන්දේ දැන් ඉෂ්ට වෙලා තියෙනවා. වෙළඳ පොළට ඇවිල්ලා තිබෙනවා. තමන් දැම්මා ආනෙනික තහනම ඒක කහ වෙළඳ පොළට ඇවිල්ලා ඉන්නවා. වෙළඳ පොළේ දැන් කහ ටික තියෙනවා. දැන් කහ ගොඩවල් ගහලා තියෙනවා 800 800යි. තාම කහ කුඩු කරගන්න ක්‍රමය තාම හවෙ නැහැ. කුඩු කරගන්න ක්‍රමය දන්නේ නැහැ. දන්නේ නැහැ. ආදි කාලයේ අපේ සාම අවුරුදු 60 70 වයසේ ඉන්න ඒ අපේ ආදරණීය ආමේ අම්මලා තාත්තලා ඒ අය මේක දන්නෝ. වර්තමානයේ දන්නේ නැහැ කොහොමද කහ මේක කුඩු කරගන්නේ කියලා. දැන් ඒ සම්බන්ධව දැනුමක් මේ කහ ලංකාව තුළ වගා කිරීමේ ක්‍රියාවලිය තුළ ඉන්න අයගේ මේ ක්‍රියාවලියක් නැහැ සම්බන්ධව. දැන් මිනිස්සු අර මාළු වරන් යනවා ගෙදර කහ අරන් ගිහලා කහ පෙත්තක් ගහලා දාන මේ අමුතු ව්‍යංජන සම්පූර්ණ මෙරහක් වෙනවා. ව්‍යංජන රහ කරන්නේ මේක ව්‍යංජනයේ තිබෙන ගුණාත්භාවය ඒක තියෙන මේ විසබීජනාශක ක්‍රියාවලියට ප්‍රතිශක්තිකරණ අවශ්‍ය දෙයක්. ඉතින් ඒ නිසා අද ගොඩවල් ගහ තුළ ඒක සාර්ථකයි ජනාධිපතිතුමනි. හැබැයි අල්ලගත්ත කහ ටික අර ආදාහනාගාරවල පුච්චන්න ඕන දේ මේවා සීතකරණේ දාගෙන සීතකරණේ දාන්න ඕන දේවල් අන්න ගිහිලා පුච්චනවා සම්පූර්ණ සහගාන අපරාධ ජනාධිපතිතුමනි කහ ටික විනාශ කර ඒක. අනිත් පැත්තෙන් දැන් තියෙන කහ කිලෝ 20000යි කියලා තමයි මාධ්‍ය වාර්තා වෙන්නේ. කහ කිලෝ 20000ට වඩා මේ රටේ අහු වුණා මාර්තු මාසේ ඉඳලා කොතරම් කහ ප්‍රමාණයක් අත්තරම් ගත්තද රේගු පාට ගත්තද කියලා රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සහ රේගුව වාම රට හෙළි කරන්න ඕන. අපේ සම්බන්ධ තොරතුරු පණිවිඩයේ අනිවාර්යයෙන්ම ඒ සඳහා ඉල්ලීම් කරලා කොච්චර කහ ප්‍රමාණයක් ගත්තද ඇයි 20000ක් විතරක් දවා අලු කරේ? ඉතුරු කහවලට මොකද වුනේ? ප්‍රශ්න කරන්න වෙනවනේ. රස පරීක්ෂක ගාව තියෙච්ච කුඩු ටික එළියට අර විකුණනවා. අපි දන්නේ කොහොමද? අපිට විශ්වාස කරන්න කොහොමද කහ ටික සම්පූර්ණ විනාශ කරා කියලා? අතීතයේ ඊට හොඳ ක්‍රියාකාරකම් මේ තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමා කහටික විනාශ කරසෙම කොතරම් කහ ප්‍රමාණයක් අත්තරනු ගත්තද ඉතුරු කහටික මොකද වුනේ කියන එකත් වහාම රට හෙලි කරන්න ඕන. ඒ සම්බන්ධව සියලුම මේ රටේ
මේ සමාජ පෙරලියට ලක්වල තිබෙන හන්නගන සිරුදන පිල්ලාසිනෝ එවැනි කතා කරන්න පාර්ලිමේන්තුවේ පැයපස් වෙනදා මේ සම්බන්ධව ප්‍රශ්න කරන්න කියලා පක්ෂනායකයන්ගෙන් ඉතාමත්ම ගෞරවයෙන් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ අපි ඉල්ලාසිනෝ මේ ප්‍රශ්න කරන්න කියලා. මොකද්ද මේ කරන්නේ? ජනාධිපතිතුමනි අපි දන්නේ ඔබතුමාට කවුරු උපදෙස් දෙනවද කියලා. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL Breaking subscribe කරන්න.